අයිබෝවන් සියලුමතු දරවන්ු ඉතාමත් ආදරින් පලිගනෝ මගේ චැනල්ලකට ඉතින් අද මම මේ විදික හරහා ඉදිරිපත් කරන්නට හිතුවා රාග විස්්සර පිළිබඳව. ඉති මෙවර සාමාන්‍ය පෙළ විභාග සඳපයනිසිරන වාලාවාරදන්නවන් නිර්දේශිත රාග පහක්තියෙනවා ඉතින් ඒ රාග පහේ වස්තරටික දැනගත්තොත් යාලට ගොඩක් ප්‍රශ්න වලට කෙටි ප්‍රශ්න වගේම දෙවනි කොට සෙතිවන් ප්‍රශ්නකරන් පාස්සයෙන් උත්තරල යන්න පුළුවන්. එහිදී වාලට රාග විස්තර දැන්ගැනීම වැදගත්තති මේ වීඩියක හරහා මම නිර්දේශිත රාග පහේ විස්තර පිළිබඳව තමයි කතා කරන්නට යන්නේ. ඉතිං දරුවනේ දැම්ම ග පහගත්තහම වල කෙටියම් මතක තියන මේ රාග පහෙෙන්, රාග පහිතියෙන විශේෂ ලක්‍ෂණ මධක තියාගන්න දැන් රාග පහෙන් හතරක්ම සම්පූර්ණ ජාතිර තමයි අයත්වන්නේ. ඒ හැරුණහම එකන්නේ බිලාවරය කාපිරාගය යමන්රාගය බහිරවී රාගය කියන රාග හතර සම්පූර්ණ රාග ජාතිවලට තමයි අයිතිවෙන්නේ. ඊළඟට බූපාලි රාගය අයිතිවෙන්නේ අවුඩව ජාතිරාගයක් ලෙස. කද සරපහවැගින් ආරෝහනේද සහ අවරෝහනයේදී එදෙන නිසා. ඒක මතකතියාගන්න. ඒ වගේම තාට දැ බිලාවතාටින් උපත ලබන රාග දෙකක් තිනවා සරි බිලාවතාට උපත ලබන රාගයක් විදිලතිනේ බිලාවල් රාගය. ඊළංගට කාපිරාගගේ ගත්තු කාපිතාටයෙන් තමයි උපතරබන්නේ බහිර වීරාග ගත්තු බහිරවී තාටයෙන් නමුත් යමන්රා සහ බූපාලිරාගය උකත ලබන්නේ කල්්‍යාන තාටයෙන්. එතෝට ඒ තිික මතකතියාගන්න ඊළඟට සියලුුසර ශුද්ධවේදනරාග දෙකත් තියෙනවා ඒ තමයි බිලාවරාග සහ බූපාලි රාගය ූපාලිරාගය දැන්කල්්‍යාන තාටිං උපත ලැබුවත් බූපාරාගේ ශුද්ධ සරභාවිතාව රාගයක්ලෙස සඳහන් වනට හේතු. තමයි මධ්‍යම නිසා නිසාදය වර්ජිතවීම. දැම් මධ්‍යමය තිබුණ නං බූපාලි රාගය යමන් කලයන් තාටයෙන් බිහිවන නිසා ශුද්ධ රාගයක් ලෙස ගැනෙන්නේ නැහැ. ඉතින් ඒයනුව ඩැංබූ පාලි රාග්‍යයක්ත් බිලාවරාගයා ශුද්ද සවර සහිද රාගයක්. ඊළඟට සරයක් පමනක් විකූති සරයක් ලෙස භාවිතාවන රාග්‍යයක් ලෙස සඳහන්වෙනි අමණඩාගෙමකුද අමණරාගිතීන එක විකෘති සරයක් පමණයේ තමයි තිවර මා දැමි විකෘතිසර වලට කන තවත් නමක් තමයි චලස්වර මේවා හරිම ප්‍රයෝජනවත් මේවා පොඩි පොඩි කාරණනාවුුණට යාලට පේපර කේදි හරිම වැදගත්තුන්න දැනගෙන සිටීම. ඒවාගේම දරුණි විකූතිස්වර දෙකක් එහම නැතනම් චලසර දෙකක් භාවිතාවනරාගේ තමයි කාපිරාගේ. එතකොට චලස්වර එමනතන් සම්පූර්ණ ස්වරා හත්තරම එකන් කෝමල සරහත්තරක් කෙදෙන රාගය තමයි බහිරවී රාගය මේවා පොදුකාරණා සසන්ධනාාත්ම විස්තරල්ලෙස යෝමතක තියාගන්න ඉතින් අපි මුරින්ම බලමු බිලාව රාගය පිරිිබඳව විස්තර බිලාවල් රාග ගත්තහම බිලාවර රාගය තින විශේෂ ලක්ෂණය තමයි සියලුම සර ශුද්ධවීම ඉතින් බිලාවර රාග උපත ලබන්නේ විලාවල් තාටයෙන් බිලාවරාගේ ජාතිය තමයි සම්පූර්ණ සම්පූර්ණ එකන්නේ ආරෝහනයේදී ස්වරහත එවගේම අවරෝහණයේදී ස්වරහතක් යෙදෙන නිසා. ඉතිං ආරෝහණයේදී සාරී ගාමා පාදානීසා කියන සරහත අවරෝහණෙදී සානීදා පාමාගාරීසා ලෙස ආරෝණය සවරෝණයේ ස්වරයෙදනවා. ඉඟගට මෙම රාග තියන මුඛ්‍යංග යතමයි මුක්්‍යන්ගේට කියන තවත් නමක් තමයි පකඩ ගාරි ග්පා ධනසා ගපා දනිසා කියලත් මු්‍යන්ගේ සඳහන් කරන්නට පුළුවන් එවගේ ගාරී ගාපා දනිසා වාදීස්වරය වාදීශරේකයන වැඩිපුරේදන සරේනැත්නම් ප්‍රධානතම ස්වරයනේ බිලාවරරාගේ වාදීස්වරය තමයි දහිවතය. ඊළඟට වාදීස්වරය හැරුනහම. දෙවනිියට ප්‍රධානස්වරය වන්නේ සංවාදීස්වරය. බිලාවල්රාගයේ සංවාධීස්වරය තමයි ගාන් ධාරය. ඉළඟට ළමයි දැන්වාල අනුවාදිිස්වර කියන්නේ මොකාද කියලා දැනගන්නට ඕනෙ ොකද කෙටි ප්‍රශ්නවලට මන් දැකර තියෙන තියෙනවා. වාදීස්වරය සහ, සංවාධීස්වරය හැරු නහම. ආරෝහනේ සහවරණී දෙන්න සරවලින් දැන්වාදීසරයයි සංවාධස අරුුණාහම අනිෙකුස්සර සයල අනුවාදිස්සර ලෙස තමයි ගැනෙන්නේ. නැ අපි බලමු බිලාවරාගේ අනුවාදීස්සර මොනවාද කියලා. බිරාවරාගේ ආරෝහොන සරටි ගත්තාම සරිගම පදනීනේ ඒ සරහත්තෙන් දෛවතයයි ගහන්ධාරයයි අයින් කරහම එකැනිවාදී සර සංවාධී සරයයි අත්හැරයාම අනිසරමුණෝද සාරීර මපපන්නේ නේද සාරී මපාන්නේ කියර අනුවාදී සොර ලෙසතාමයි ගැනෙන්න්නේ ඉදි එකක් දැනගන්න.ඉළට ගාන සමය ැනමරාගය ගායනා කරන්නට සුදුසුම වේලාව වන්නේ දිවා ප්‍රථම ප්‍රහරය එකැන උදෑසන කාලය. ඉතින් මේ විස්සර ටිකු හොඳට මවාල පාඩන්කරගන්න. ඊළඟට අපි බලමු බූපාලි රාගය පිළිබඳව. බූපාලි රාජය උපත ලබන්නේ කල්්‍යාන තාටයෙන්. ආරෝහනේදී සහ අවරෝහනේදිස්වර පහ බැගන් එෙදෙන නිසා මේ බූපාලි රාගය අයත්වන්නේ අවුඩවා උඩවජාති ගයට. අව අවඩවජාති යට. මෙම රාගයේ ආරෝහණ සර තමයි සාරී ගාපාදාසා. අවරෝහණ ස්වර තමයි සා දාපා ගාරීසා. පකට හෙවත් මුඛ්‍යංග එය තමයි ගාරී සාධා සාරී ගා ගාරීසාද්ධා සාරී ගා. නමුත් තවත් තැනක මුක්්‍යංගෙලෙස ගරි සද්ධ සරිගා පාගාධපා ගරිසා ලෙසත් සඳහන්යනවා. ගාරිී සධ සාරිීග පාගාදා පාගරිීසා. ඉතිං වාලට ඔන්නන් ඒ දෙවිදිහම . න්න පුළුවවාමුක්ක්‍යයන් කොට දෙකමල යන්න පුළුව අයක බිලාවරාගෙත් එෙම දෙකක් සඳහන්නනවා. ඉතින් බිය භූපරාගේ වාදසරය වන්නේ ගහන්ධාරය සංවාධිසරය වන්නේ දහිවතය. දැ බිලාවරාගේ දැෝ මතක තියන්න. ඇ බිලාරාග වාදිසරය ද සංවාදිිසරය ගා බූපාරාගේ වාදිසරය ගා සංවාදිිසරය දහා. මේ රාගේ ගායනා කළ ුතු වෙලාව එක අ ගාන සමය වන්නේ රාත්‍රී පතම ප්‍රහරය. යමන් රාගයත් ඒ වෙලාවටම තමයි කද එකම තාටයන්න බිහිවේනනේ දකයි. ඉතින් ඒක මතක තියන්න මූපාරාගගේ විශේෂ ලක්ෂණ ලෙසාපට ගන්න පුළුවන් සියලුම ස්වර ශුද්ධ සරවීම අනෙක් තමයි මේ මධ්‍යම සහ නිසාදය වර්ජිතවීම ස්වරපහක් පමණක් යෙදීම ඒ වගේ විශේෂ කාරණාවන් සඳහන් කරන්නට පුළුවන්. ඉළඟට ළමයක බලමු කාපිරාගය විකූජසර දෙකක් පමණක් එෙදෙන රාගය තමයි කාපිරාගය. මේ කාපිරාගේ උපත ලබන්නේ කාපි තාටයෙන්. ඉළඟට තාටය. කාපිතාටයෙන් ඉතිළංඟට ජාතිී තමයි සම්පුණු සම්පපුුණු ජාතිය. යට හේතුව ආරෝහණේ දිසාව රෝණේද ස්වර හත බැගින් එෙදෙන නිසා. ඉළඟට මුක්්‍යාන්ග තමයි සංසාරීරිගගමාමාපා කියන ඉළඟට වාදිසරය පා පංචමය සංවාදීස්වරය සසජ්ජය. ගායනා කළතු වේලාව එහෙමනැත් නම් ගායන සමය වන්නේ, රාත්‍රී දෙවන යාමය. දැ අපි බලමු යමරාය යමන්රාගය උපත ලබන්නේ කල්ල්‍යාන තාටයෙන්. ඉළඟට ආරෝහනයේ දී සහවරෝණදි සරහත බැගි එදර නිසා මෙමරාගය අයත් වන්නේ සම්පූර්ණ ජාතී රාගයක්කට. ඉළඟට ආ සහවරෝහන සර ලෙස සරිගම පදනිසා,සානිධපා මාගරිසා තීව්‍ර මා යෙදෙනවා. ඒ තමයි විශේෂ ලක්ෂණය. මක්්‍යාන්ගේ හෙවත් පකට. නිරිගරිසා පමාගරිසා වදිස්වරය ගා සංවාධදිස්වරයනි. එතකොට විලාවරාගේ වාදීසරය ද දයිවතය සංවාධිසරය ගාන්ධාරය බූපාල්රාගේවාදර ගහන්ධාරය සංවාදීසරය දයිවතය ඊළඟට යමන්රාගේ වාදවර ගන්ධා සංවාධිසරය නිසාදය මේවා ෆැක්ටිස් කරන්න ාලා ඒවගේම මේ රාගත් ගෑයනාකරතු වෙලාවන්නේ රාත්‍රීප්‍රථමය යාමිතොරි අමන්රාගේ වූපාරාග සමානාත්මක ලක්ෂණ තියෙනවා මොකද එකම තාටෙන් උපත ලබන නිසා. අපි බල මුදැන් බහිරවීරාග්‍ය. ඉතින් බහිරවිරාග්‍ය උපත ලබන්නේ බහිරවී තාටෙන්. මේ රාග්‍යත් සම්පුණ සම්පුර් ජාතිරාගෙන තමයි අයත් වන්නේ මොකද ආරෝහනදීසාාවරෝහනේදී ර හත බැගින් එෙද්‍ර නිසයිතිං රීගාධානී සරහත්‍රම කෝමලව තමයි යෙන්නේ ඒ තමයි මේ රාගිතින් විශේෂ ලක්ෂණය ඒ වගේම මේරාගය සර්වකාලයින රාගයක් ලෙසත් භාවිත වෙනවා ඒකත් විශේෂ ලක්ෂණයක්. වාදීසරයේ මධ්‍යමිය ලෙසත් සංවාධිසරය පංචමය ලෙසත් ගෙදෙනවා. ඉතින් පකඩහෙවත් මොක්්‍යංගසර මාගාසාරේසා ධානිසා. මාගසාර්රේසා ධනිසා ගායනා කරතු වේලාව දිවා ප්‍රථමයාමය එහෙම නැත් නම් සර්වකාලීන රාගයක් ලෙසක් දැක්වෙනවා. ඉතිං දරුවනේ ගොඩක් දරුවන් ඇත්තරම සෞන්දරි විෂයන් වරට ටිකක් මුල් තැන් දෙෙන් නෑ හිතනවා අන්තින් මොහතු පාඩන් කරන හෙම කියරනමුත් ඔලට වැදගත්වෙන්නේ ලක්ුණුණේ ඉතිං සෞන්ධර් විෂයන්. එහනැත්ම් පෙරදික් සංගිතය හදන්න ආලා මේ සංගිත විශ්ය පාඩන් නොකරඉන්නපා මේ කාරණාවන් හිතර ගන්න පාඩන්කරතු අරට සම්පූර් නකුණු ගන්න පුළුවන් ඉතාමත් හොඳ විශත් තමයි මේ සංගීතය විශත් ඉතිං ඒකටත් කැප වෙන්න ගොඩක්කාය තාම පොත් අල්ලලත් නැති ළමයිඉන්නවයිකැනේ ංගීතය පාඩන් කරනය දෑහුවෝත් කියන්නේ ය මේ සමහරදරුවන එක අඩම්බරයට වගිත් කියනවා අපි තාම හිතලවත් නෑ සංගිත විශාල පාඩන් කරන්න. එහෙම එහෙම කරන්න එපා. හැම විෂයකටම ප්‍රධාන තැනක් දෙන්න ඕනේ. එතකට යාලට ඒ නමයකට මේ යන්න පුළොන් හැම විෂයකටම එක සමාන තැනක් දෙන්න දරුවනේ. සංගිති විශයත් තේ වගේ ඒකත් හොඳටම හදාරන්නපු ඕන විෂයක්. ඉතින් මේ රාග විස්සර පහ පාඩන් කරගත දරුවට ගොඩක් ප්‍රශ්නවට උත්තර දෙන්න පුළුවන් වෙනවා. එ නිසා මේ රාග විස්සර පහා වල හොඳට මතකට ගන්න. හරිම ලේසි. එකහා සමාන කාරණාවන් තියනෝ මතකතියා ගන්නට පුළුවන්. ඉතින් එහෙනම් මමලට සුපපාතනා කරනවා ඉක්මට මම අනිත්වේඩියකත් ඉදිරිපත් කරන්න. එකරාතුයාලට පශ්නේකට එන කාරණාවන්ම කියල දෙන්නම්. තෙරුවන් සරණයි.